ඒ කාලේ රහතන් වහන්සේලාගේ කාලේ ඒති මහා පින්වන්තයනි මහා පින්වන්තය දුටුගැමුණු රජුරෝ මේ ඒකේ හොඳ ලස්සන කතාවක් තියෙනවා මේ ඔබ අහලා තියෙනවද ගෝඨාම්බර කියලා යෝධයෙක් ගැන ගෝඨාම්බර යෝධයා ඔය යද්දි දවසක් පිපාසයක් ආවා ඉතින් කොල්ලෝ ඒ යෝධයාට කොළු පිරිවිරක් තියෙනවා කොල්ලෝ කිව්වා අපි කුරුඹ බමු කිව්වා හා කියලා ගියා ගිහිල්ලා බැලින්නම් පාන්සල් වත්තක් පාන්සල් වත්තක් කියලා කමන්නේ අපි බොමු කිව්වා කවුද කිව්වේ ගෝඨාම්බර කියලා ගෝඨාම්බර කියලා මේ ගස් තනි අතින් මේව හල්ලගෙන ගස් හොල්ලගෙන හොල්ලගෙන ගියා කුරුඹ ටික ඔක්කොම වැටුණා ඊරවස කුරුඹ පලපල කෑවා කාලා ගෝඨාම්බර හාන්ස් කියලා ඉන්නව දැන් බඩ පිරින්න කුරුඹ බීලා ඉන්නකොට ඒ පන්සලේ ඉන්නවා සාමණේර නමක් ඒ සාමණේර නමගේ තාත්තා පැවිදි වෙලා රහත් වෙලා තාත්තගේ එතකොට මේ සාමණේර නමගේ නම අබය බැලුවා මොකද මේ කුරුඹ ගස් හොල්ලගෙන ඇවිල්ලා මේ ඔක්කොම පන්සල් වත්ත විනාශ කළේ කියලා බැලුවා බුදියන් ඉන්නවා ගෝඨාම්බර සාමණේර නම ගියා කකුලෙන් වෙට්ටුවක් දැම්මා දහලා පන්සල් වත්ත දිගේ ඇදගෙන ගියා ගෝඨාම්බර එතකොට අර කොල්ලෝ ආවා බේරන්න එනේන කොල්ලා ගත්ත කිහිලි දෙකට මෙහෙම තද කරගත්ත ගියා එතකොට ගෝඨාම්බර වගේම යෝධේ තමයි එහෙනම් අර මහාන වෙලා ඉන්නේ අබේ සාමණේර ඊට පස්සේ ගෝඨාම්බර සමාව අරගෙන ඊට පස්සේ අනේ ස්වාමීනි ඔබ වහන්සේ මහානදම් පුරන් දීපා එහෙම දැන් අර මේ මේ විදේශ ආක්‍රමණයක් ඇවිල්ලා අණ්ඩාල්පුරේ අල්ලගෙන මේ පූජනීය ස්ථාන කෙලසනවා අපිට බේරගන්න විදියක් නැතු වෙන්නේ දැන් අපි මේ යුද්ධ කරලා බේරගන්නයි හදන්න කිව්වා ඊට පස්සේ සාමණේර නම කිව්වා හාපෝ මට නම් බෑ මම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ කොහොම හරි කියලා 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 අන්තිමට සාමණේර නම සිවුරු අරව ගත්තා තෙරුන් වහන්සේගේ පුත්‍රයා අබය චේර පුතා අබය එතකොට ඒ සාමණේර නම මේ දැන් ඔන්න යුද්ධ ඉවර වුණා යුද්ධ ඉවරලා තේර පුතා අබේ යෝධයා කිව්වා දුටුගැමුණු රජුරවන්ට මහරජා ඔය යුද්ධ ඉවරයි කිව්වා මට තව යුද්ධයක් තියෙනවා කිව්වා මොකද්ද කියලා ඇහුවා මේ මේ මගේ ඇඟේ සතුරු තුන් දෙනෙක් ඉන්නවා මුංග මරන්න ඕනේ කිව්වා කවුද කියලා ඇහුවා ලෝභයත් ద్వේෂයත් මෝහයත් කිව්වා මම මේ සතුරු තුන් දෙනාත් එක්ක යුද්ධයක් තියෙනවා මං ඒ යුද්ධෙට යනවා කියලා ගියා ආයේ පැවිදි වුණා පැවිදි වෙලා රහත් වුණා මැරුවා සතුරු තුන් දෙනා අර ගෝඨාම්බර ඒගොල්ලන්ට සිරිතනතුරු හම්බුණා සිටුවරේ කියලා දැන් ඉතින් එයාගේ පෙරාත්මේ එයා වැද්දි ඒ වැඩි පුරුද්දට රාතන් වහන්සේ නමකට දානි දීපලා උපස්ථාන කරපු අනෝසින් තමයි යෝධෙක් වෙලා උපන්නේ ඊට පස්සේ මේ පුරුද්දට මේ මාස් පුලුච්චන් කාලා හරියට රාබනෝ දවසක් මොකද කළේ අර ඔය කාන් යාගේ අර නාටිකාංගනාවන්ට කියලා නටාපන් කියලා රාගෙනලා රාබිබී හිටියා මාස් පුලුච්චන් කකා එතකොට ඒක යක් රිටිකල හිටපු ඒක යකෙක් යන පිරිසක් එක්ක යනකට අර මස් පුලුටු ගඳට ආවා ඇවිල්ලා කාන්තාවකගේ ඇඟට වැහුණා ඉතින් ගෝඨාම්බර දුවගෙන ගියා බලන්න කාන්තාව වැටලා ඉන්නවා කොහොම මම යකෙක් මේ වැටලා ඉන්නේ මේ පිලුටු ගඳට බැන්නේ අයියකෝ ගෑණියෙකුගේ ඇඟට රිංගුවේ කිව්වා ගෑණියෙකුගේ ඇඟට රිංගුවේයි කියලා ඇහුවා තොට වටිනවද කියලා ඇහුවා ලැජ්ජ නැද්ද තොට කියලා ඇහුවා මේ කාගෙන්ද අහන්නේ යකාගෙන් යකාගෙන් කිව්වත් ඕ හරියමං යකෙක් නම් ඇයි මේ ගෑණියෙකුගේ ඇඟට රිංගුවේ ලැජ්ජ නැද්ද තොට කියලා ඇහුවා ඊට පස්සේ කිව්වා පුළුවන් නම් මට පේන්න වර කිව්වා කිව්වා විතරයි අර යකා අර ගෑණිව අත ඇරියා පේන්න ආවා ඇවිල්ලා කිව්වා දැනගන් තෝ මිනිහෙක් කිව්වා දැන් ගෝඨාම්බර යෝධයාට කියන්නේ දැනගන් තෝ මිනිහෙක් තෝ දන්නේ කෝ යකුන්ගේ බලේ එතකොට ගෝඨාම්බර යෝධයා කියන එහෙනම් යකෝ දැනගන් මම මිනිහෙක් කිව්වා තෝ දන්නේ කෝ මිනිසුන්ගේ බලේ බලන්න
හිතන්න පුළුවන් දේවල් තමේ. ඊට පස්සේ කිව්වා මේ එහි ගෝඨාභය කිව්වා එහෙනම් වරින් මාත් එක්ක යුද්ධයට කිව්වා. කාටද මේ කතා කළේ? යකාට. යකා කිව්වා හා මං එන්නම්. එහෙනම් තඹපන්ණි සෝහනට වරින් කිව්වා. එතකොට ගෝඨාභය කිව්වා එහෙනම් මම තනියම එන්නම්. තෝ එහෙනම් යක්ෂ සේනාවම එකතු කරන් වරින් කිව්වා. බලන්න. ඊට පස්සේ මාස පොය දවස කියලා අසවල් මාස පොය දවසේ සටන වෙනවා කියලා. ගෝඨාභය තනියම ගියා. අර යක්ෂ සේනාව බලාගෙන ඉඳි අර යකා එනවා සටනට. ගෝඨාභය මොකද කළේ? රියන් 20ක් උඩට පැනලා කකුලේ මහපටැඟිල්ලෙන් ගැහුව යකාගේ වෙල්ල ගැලවිලා ගියා. ඊට පස්සේ ආයි ඇවිල්ලා ජය පැම්බුණා. දැන් ආයි මේ රාබුණා. රා බීලා බීලා දැන් දුටුගැමුණ රජුරන්ට මේ සිද්ධිය කියන්න එනවා. දැන් දුටුගැමුණ රජුරන්ට ආරංචි වුණා මේ බීලා හොඳට මෙන්නේ කියලා. දුටුගැමුණ රජුරෝ කිව්වා වාසල් දොරට වහපල්ලා එන්න දෙන්න එපා. ඔකටවක බීලා ඉන්නේ කිව්වා. දැන් රජුරෝ බාරගත්තේ නැහැ වාසල් දොරට වැහුවනේ. කල් කිරුණා. අත ඇරියා. පයිම ගියා මේ මණිනාග දිවයිනේට යාපනයට. එතනින් පැන්න මෝදට. පැන්න පීනගෙන ගියා කාවේරි පටුනට ඉන්දියාවට. ගිහිල්ලා මිනිසුන් ටිකුවා මේ මෙහි පැත්තේ නැද්ද රහතන් වහන්සේලා කියලා. වඩිනවා වඩිනවා අපේ ගංගොල්ට උන්වහන්සේලා පිණ්ඩපාත වඩිනවා කිව්වා. රහතන් වහන්සේ නමක් මොන ගැවුණා. අනේ ස්වාමිනී මට පැවිදි වෙන්න ඕනේ කිව්වා. පැවිදි කළා. රහත් ඵලයට පත් වුණා. රහතන් වහන්සේ නමක් කියලා පිරිනුවම් පෑවා. එතකොට බලන්න මේ ධර්මයෙන් දීපු ධර්මයෙන් කරපු හාස්කම පරිවර්තනේ. එතකොට මේ සුළුපටු දෙයක්ද මේ අපි ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ? ලෝකෙ කී දෙනෙක් නම් මේ සසර දුකෙන් එතර වුණාද? මේ භයානක සසරේ වැටි වැටි යන බිහිසුණු සසරෙන් ලෝකෙ කී දෙනෙක් එතර වුණාද? සුළු දෙයක්ද මේ? ඒගේ මහා බල සම්පන්න දෙයක් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒකයි. ඉතින් අර මේ කවුද අර ගෝඨාභය තේරපුත්තාභය තේරපුත්තාභය රාතන් වහන්සේ දැන් දුටුගැමුණු රජුරන්ගේ අවසාන අවස්ථාවේ දැන් ඇවිල්ලා ඉන්නවා ළඟ. දැන් සංඝයා පිරිත් කියනවා. දැන් අර රහතන් වහන්සේට පේනවා දුටුගැමුණු රජුරන්ටත් පේනවා. මොකද්ද පේන්නේ? දිවි ලෝක හයෙම්ම දිව්‍ය රථ හයක් ඇවිල්ලා. එතකොට දුටුගැමුණු රජුරෝ අත උස උස කියනවා ඒ දිව්‍ය රථවලට කිව්වා පොඩ්ඩක් ඉන්න මම මේ පිරිත් අහනවා කිව්වා. දැන් මිනිසුන්ට පේන්නේ අත උස්සාගෙන කතා කරනවා. මිනිස්සු කියන්න ගත්ත හනේ හපොයි. රුවන්ගිලිස ඇය හදපු යුද්ධ දිනපු රජුරුවොත් දැන් මේ නන්දොඩවානුව මරණ බයින් කියලා. එතකොට මේ තේරපුත්තාභය මහරහතන් වහන්සේ කල්පනා කළා රජුරුවන්ට මේ වෙලාවේ එහෙම ලැබෙන එහෙම වචනයක් අහන්න ලැබෙන එක සුදුසු නෑ. මම මේක කියන්න ඕන කියලා ඇහුවා රජතුමනි දිව්‍ය ලෝක හයෙම්ම රථ ඇවිත් නේද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි මේ පේන්නේ කිව්වා. එහෙනම් රජතුමනි මල් මාල ටිකක් දාමුද කියලා ඇහුවා මේ රථවල එල්ලෙන්න. හාය කිව්වා. කෙරෙන මල් මාල ටික විසිකරන එකට ගිහිල්ලා ඇමිනෙනවා ඒ රතේ. දැන් මිනිස්සුන්ට රත පේන්නේ නැහැ. හරි එල්ලි එල්ලි තියෙන මේ ආකාශයේ එල්ලි එල්ලි තියෙන මල් මාල පේනවා. මිනිස්සු ඔක්කොම කියන්න ගත්තා අපේ මේ දුටුගැමුණු රජතුමා මොනතරම් වාග්්‍යවන්තයෙක්ද මේ දිව්‍ය රත ඇවිල්ලා කියලා. ඉතින් ඒ වගේ සන්තෝෂෙන් ඒ උන්නාන්සේ ඒ රජතුමා රජුරුවන් වහන්සේ අපවත් වුණා. ඒ සැනින්ම ඕපපාතිකෝ දිවි රාජයෙක් වෙලා උපන්න පොතේ තියෙනවා ඒ රජුරෝ කරත්ත 60ක ප්‍රමාණි ආභරණ පැලඳන් හිටියා කියලා. ඒ කියන්නේ විශාල දිව්‍ය ශරීරයක්. තුසිත දිවි ලෝකේ ඒ දිව්‍ය රතයත් එක්ක මිනිසුන්ට පේන්න අදිෂ්ඨාන කරලා එවෙලි රුවන්වැලි සෑය හිටපු සියලු මිනිස්සු ඒ පලාත හිටපු අනුරාධපුර නගරේ සියලු මිනිස්සු දැකලා තියෙනවා. රුවන්වැලිසෑය රජුරු වැඳගෙන තුන් වටක් පදකුණු කරලා නොපෙනී ගිහින් තියෙනවා. ඔන්න ඒ කාලේ කොහොමද? අද
मैरिला लीपो लांग उपदीनवा दोरमोले उपदीनवा मास हाथे आटे पड़ी दारू अंगी एंगटर रिंगनवा अद कोच्चर विन साध्द आधे में है कि आवाक मानुषी इंटे नहीं एमो को देही तो अद प्रबलवा हटेगान निदन तारहाक नाम तारहा बलवत्तो हटेगानो दे नहीं द तारहा बलवत्तो एक वत्तो हटेगानो मैत्री दुरुवलो हटेगानो लोभे वेग वत्तो हटेगानो त्यागे दुरुवलो हटेगानो मोड़कम वेग वत्तो हटेगानो प्रत्याव दुर्वल हट गो एक हेतु इदा एवं इदा कुशलित वेगव हट गेतु संसारे कुशल कल बलवत्ताय कुशल वलिंग बलवत्ताय दें अभी मनस लोके हेटिया हट दमे उन्न अपने हुलंग हम बेनो मे अपे अधिष्ठान एक हुलंग मैसिंग वलिंग मैसिंग वलिंग අපිට අඳුර දුරු වෙන්න ලයිට් තියෙනවා අපේ අදිෂ්ඨානයේ ලයිට් දැල්වලද නැත්නම් මේ බාහිර මේ මැෂින් වලින්ද බාහිර මැෂින් වලින් තියෙන්නේ අපේ අදිෂ්ඨානෙන් අපි වෙන කෙනෙකුට කතා කරනවා නැත්නම් අර ෆෝන් එකකින් කතා කරනවාද ෆෝන් එකකින් කතා කරන්නේ ඒක නිසා තමයි ඒක ඇතුලේ ඔක්කොම දහජරාව තියෙන්නේ ඒකයි ඉතින් ඒ නිසා මේ දැන් තියෙන පින්වත්නි මිනිස්සුන්ගේ දියුණුවක් නෙමෙයි මේක භෞතික එකක් භෞතික කියන්නේ බාහිර එකක් අපි ගමන් බිමන් ඉක්මනින් යන්නේ මිනිස්සුන්ගේ දියුණුවක් නෙමෙයි මේ එන්ජිමක් දියුණු කළා අපි මොහොතකින් මේ නැගල පිටරටකට යන්නේ මිනිස්සුන්ගේ දියුණුවක නෙමෙයි මිනිස්සු එන්නෙන්ද පිරිහිලා මිනිස්සුන්ට උපන්න රාගය නැති කරගන්න බෑ उपन्न देशे नतिकर गु उपन्न मोहे नतिकर गु मोहे मोहेट रागे पिस्वटिलाई दी मशीन ईश्वर अभी ईश्वर कुमर कैपेदी मे कुहम ईश्वर कुमर कैपेदी कुबूर कैपेदी सल्ला देवी अंत बार वेलांग पीदावक पाकेला सातुंगे पीदावक पाकेला कुबुर कपला कामतट गिहिला गोयां पागला ये अरगन इसलाम अरगण्यवा मे दानेट पूजा कल्ला इट पास एहम तमय परिहरने करानी दंग हिमने कुबुर कपुना कोलकला कारद कोलकरानी भूतयाट भूतयानवा अविल्ला अर उक्कोम वीटिक गोनीट दानवा वी कोटहा कुमुरी ईट पास वैन लोरी मुदलाली कुमुरे दिम वीटिक मुदलाड़ना कुमुरी दिम गणिदेन उना ईट पास को ना बोतल गिना कुमुरे में बीवा विनवाद ने दुआ विनवा अर सिरी पिरी तू ने कोचरी पिरी हिलाद तव पिरी हिनो नवातन रे तव पिरी हिनो